මම සුධර්ම ඇලකන්ද ව්‍යාපති අධ්‍යක්ෂ උමාවයි බහුකාර සංවර්ධන ව්‍යාපෘතිය. දැන් පහුගිය කාලයේදී උමාය ව්‍යාපෘතියට විවිධ පාර්ශ්ව චෝදන එල්ල කරා, මේකෙන් පරිසර ගොහණියක් එනවා, මේකෙන් භූගත ජලය හිඳිලා යනවා. මේ සම්බන්ධ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා විදිහට ඔබතුමාගේ විවිධත් අදහස මොකක්ද? ඇත්තටම මේ වගේ ව්‍යාපෘතියක් කරනකොට මේක සමන්විත වෙනවා ජලාශ ඉදිකිරීම, මේ වගේම විශාල උමං පද්ධතියක් කිලෝමීටර් 23ක් විතර වෙන අපිට ඇත්තටම මේ උමං පද්ධතිය ගැනීමේදී අනපේක්ෂිත ජල කාන්දුවක් වුණා. ඒක නිසා තමයි බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලින් සිඳියාමක්, ඒ වගේම ගෙවල් ඉදිරිදැලීමක් සහ වගාවල් විනාශ වීමක් වුණේ. ඇත්තටම මේ සියලුම දේවල් වෙද්දී 2016-17 වගේ පකවානුවේ අපි ඒවට නිසි විසඳුම් සොයලා ඔවුන්ට වෙච්ච හානිය නැවත ප්‍රතිපූර්ණ කරන්න නැත්නම් අපි ඒකට වන්දි ගෙවලා අලුත් නව ඉඩම් ලබා දීලා ඒක දැන් ඇත්තටම මේ වෙනකොට 95%ක් ඉතුරු කරලා තවත් සුළු පිරිසක් ඉතුරු වෙලා ඇති. ඒ සම්බන්ධයෙන්ත් අපි කටයුතු කරමින් පවතිනවා. මේකේදී භූගත ජල මට්ටම ඇත්තටම පහත් වුණා. ඒක ඇත්තටම අද වෙනකොට ඒ තිබුණු මුල් තත්ත්වෙන් අපිට පෙර තිබුණු තත්ත්වෙට 90% මට්ටමකට භූගත ජල මට්ටම දිනු වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් ඇත්තටම අපිට පේනවා මේ බණ්ඩාරු ප්‍රදේශයේ ලිං වල වතුර නැවත ජාතා තත්ත්වයට පත් වෙමින් තියෙනවා. වගාවල් මිනිස්සු හොඳින් එළවලු අනෙක් ගොවිතැන් හොඳින් කරගෙන යනවා. ඒ වගේම තමයි ඒ ලැබුණු වන්දි මුදල් වලින් ඔවුන් ගෙවල් දොරවල් හොඳට හදාගෙන යාන වාහන අරන් ඉතා හොඳ තත්ත්වයෙන් ඉන්න බව අපට හොඳින් පේනවා. දැන් මේ වගේ ව්‍යාපෘති ඔබතුමාට ලොකු අත්දැකීම් ඇති වෙන රටවල වගේ තත්ත්වයක්ද ව්‍යාපෘතියකදී මේ වගේ අනපේක්ෂිත සිදුවීම් ඇතිවීම? ඔව්, ඇත්තටම අපි පොදුවේ සාමාන්‍යම තත්ත්වයක් කියන්න බෑ. නමුත් වෙනත් රටවල මේ වගේ සිදුවීම් වෙලා තියෙනවා. මොකද අපි දැන් ඇත්තටම මේ පිළිබඳව අවසන් තීන්දුවකට එද්දී මේ විනාශය නැත්නම් මේ ආපදා අපට ඊතරද වෙලා තියෙන්නේ කියලා අපි සොයලා බැලුවා. අපිට නේපාලයේ ඒ වගේම තමයි අපිට නැගෙනහිර ආසියා රටවල් වල අපි ගෙනාවා ඒවට උදාහරණ ගෙනල්ලා අපිව පරීක්ෂා කළා. සමහර රටවල් තියෙනවා ඒ උමං කනන මැෂින් එක්කම පොළොවට යට කරලා දාපු රටවල් පවා තියෙනවා නේපාලයේ සමහර තැන්වල. ඒ නිසා මේක අපිට ඉතරක් වෙච්ච දෙයක් නෙමෙයි. අපි දන්නවා තාක්ෂණිකව ඒකට ඕන කරන විසඳුම් හොයලා ඒක යථාර්ථයට පත් කිරීම තමයි මේවන්ව අවස්ථාව කළ යුතු වන්නේ. ඒකට දේශීය ඉංජිනේරුවා මැදිහත්ුනේ කොහොමද? ඔව්, ඇත්තටම මේ ව්‍යාපෘතිය ඉරානයේ පරාප් සමාගමත් ඒ වගේම ශ්‍රී ලංකා රජයත් අත්සන්කල විසමකට අනුව තමයි අපි 2010 ආරම්භ කළේ. ඒ එක්කම මේකට ඇත්තටම ඉරානයේ ඉංජිනේරුවන් වගේම දේශීය ඉංජිනේරුවන් ලංකාවේ CCB ආයතන ඒ වගේම අපේ වාරිමර්ග අමාත්‍යාංශයේ ඉංජිනේරුවරුන් සම්බන්ධ වෙලා තමයි ඒකාබද්ධතාව මේ ප්‍රතිඵල ලබා ගත්තේ. මේකෙදී ඇත්තටම අලුත් තාක්ෂණ හුවමාරුවකුත් රට සිද්ධ වුණා. මොකද අපි කුහුල්කොළ ඩයිරබා කියන්නේ අලුත් තාක්ෂණය යොදලා හදපු RCC කියන වේලි වර්ගයක්, රෝල කම්පැක්ටඩ් කොන්ක්‍රීට්. ඒක ලංකාවේ ප්‍රථම වතාවට ඒක සකස් කළේ. ඒ නිසා අපේ ඉංජිනේරුවන්ට ඒ තාක්ෂණයට හුරු වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම තමයි උමං ගැනීමේ යන්ත්‍ර TBM මැෂින්ස් වලින් උමගක් ගැනීමේ පළමු වතාවට ලංකාවේ සිද්ධ වුණේ. ඒ වෙනුවත් අපේ ඉංජිනේරුවන්ට ලොකු දායකත්වයක් වුණා. ඉංජිනේරු පමණක් නෙමෙයි අනිකුත් තාක්ෂණ නිලධාරීන් අපි මේ වෙන ඉගෙනගත්ත උදවිය අද වෙනකොට වෙනත් රටවල රැකී රක්ෂා ලැබලා ගිහිල්ලා තියෙනවා. ඒව අපිට සතුටු වෙන්න පුළුවන් තොරතුරු. දැන් විශේෂයෙන් අවසාන වශයෙන් මේ ව්‍යාපෘතිය මිනිසුන්ට වෙන බෙනිෆිට් එක කිව්ව? ඔව්, ඇත්තටම මේ ව්‍යාපෘතිය බහුකාර්ය ව්‍යාපෘතියක්. මේකේ පළවෙනි එක තමයි ජල විදුලිය මෙගාවට් 120ක ජල විදුලියක් නිෂ්පාදනය කිරීම. අද වෙනකොට ඒකේ සියලුම කටයුතු අවසන් කළා. ඒ මෙගාවට් 120 ජල විදුලිය ජාතික විදුලි බලපත්‍රයට දෙක් කිරීම කරලා තියෙනවා. ඒ තුලින් දවසකට ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 80ක ඉතිරියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ඒක මේ ප්‍රොජෙක්ට් මේ ව්‍යාපෘතිය තිබුණ නැත්නම් අපි පිටතින් ඒ මුදලට ඒව ගන්න වෙනවා. එහෙම ගණන් බලපුවාම රටට රුපියල් මිලියන 80ක පමණ ඉතිරියක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි විදුලි බල නිෂ්පාදනයෙන් පස්සේ එළියට යන ජලය ඇත්තටම මොනරාගල දිස්ත්‍රික්කයේ අලුත් ඉඩම් හෙක්ටයාර 4500කටත් ඒ වගේම තමයි පැරණි ඉඩම් හෙක්ටයාර 1500කටත් මේ ජලය දෙන වාරි ජලය. මොකද අපි දන්නවා ලංකාවේ මේ ප්‍රදේශය, ඒ කියන්නේ මොනරාගල වැල්ලවායි ප්‍රදේශ ජල හිඟකින් පෙළෙන ප්‍රදේශ. ඒ නිසා අද වෙනකොට ඒ සම්පූර්ණයෙන්ම විසඳලා තියෙනවා. ඔවුන් ඉතාමත් සතුටින් එම ජලය තමන්ගේ වගාවන් සඳහා පාවිච්චි කරනවා. ඒක පමණක් නෙවෙයි, ඇත්තටම බදුල්ල බණ්ඩාරවල සහ මොනරාගල දිස්ත්‍රික්කවල පානීය ජලය සඳහා අපි ඝන මීටර 2,39,000ක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒවැ ජල සම්පාදන ක්‍රම ඉදිරියේ ඇති වෙනවා. ඒතර ඔවුන්ගේ පානීය ජල ප්‍රශ්නයන් මේ තුලින් විසඳෙනවා. ඒ වගේම තමයි අපි අමතක කරන්න හොඳ නැහැ, අපි උමාවේ බේස් ද්‍රෝණියේ ජලය මේ කිරිඳිය ද්‍රෝණියට හරවද්දී උමාවේ ද්‍රෝණියේ
පාවිච්චි කරපු ජලය පාවිච්චි කරපු ගොවීන් විශේෂෙන් බත්මැඩිල්ල ව්‍යාපාරය ඒවාගේම තම පරිසරයට ඕන කරන වතුර ඒ ඔක්කොමත් දීලා ඒ උමාවේ තියෙන වැඩි ජලය තමයි අපි මේ කිරිඳිඔය බේසින් එකට හරවන්නේ. මම හිතන්නේ ඒක ඇත්තටම මුලින් මේවා භුක්ති විඳායට හානියක් නොවන පරිදි තමයි ඒ ජල හුවමාරුව සිද්ධ වෙන්නේ.